සාමාන්‍යයෙන් ජීවිතය අපිට අභියෝගයක් බවට පත්වෙන්නේ අපේ ජීවිතෙන් පරිබාහිරයනනේ. වෘත්තීය ජීවිතය තුළ වෘත්තිය කරනකොට හරිහරියට උරනුර ගැටිලා කටයුතු කරන සමහරලාට අභියෝගයක්. සමහරලාට අභියෝගයක් බවට පත්වෙනවා පාසලක නම් නේද? එකම ලකුණු මට්ටම්වල ඉන්න දරුවෝ ඒ දරුවෝ ඒ අයට අභියෝගයක්. එකම විදිහට සංවර්ධනය වෙච්ච රටවල් ඒ රටවල් අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්නේ ඒ රටට යම් අභියෝගයක් තියෙනවා. ද ඔබ හිතන අභියෝගයක් ගේ ඇතුළෙම නිර්මාණය වෙන එකක්. අන්න එහෙම අභියෝගයකට මුහුණ දුන්න ආදරණීය පුතෙක් ඉන්නේ. තමන්ගෙම පියාගේ හඬ එක්තරා විදිහකට ඔහුට අභියෝගයක්. මොකද මේ හඬට ආදරය කරපු දහසකුත් එකක් මිනිසුන් ඉන්න රටක, දහසකුත් එකක් රසිකයන් ඉන්න ලොවක ඔහු කොහොමද තමන්ගේ ස්ථාවරය ගොඩනගා ගන්නේ? ඇත්තෙන්ම අභියෝගයක්. හැබැයි මේක ආදරණීය අභියෝගයක්. මේ ආදරණීය අභියෝගයට බොහොම ආදරෙන් හෘදයාංගම මූණ දුන්න ආදරණීය පුතෙක් ඉන්නවා. ඒ තමයි රනිල් මල්ලවාරච්චි. අපි කලින් ඔබට ඉඟියක් දුන්නා. ඒ ඉඟිය ප්‍රායෝගිකව ඔබ හමුවට ගේන විශේෂාංගය තමයි මේ අයිබෝන්. හරි, මගේ පූර්විකාවටම දෙන්න ඔබ පිළිතුරක්. ඇත්ත නේද? එහෙම අභියෝගයක් තිබ්බා. ඔව්, අනිවාර්යයෙන්. දැන් මම මේ ගීත ශ්‍රේෂ්ඨයට මේ ආවේ 90 දශකේ. ඉතින් ඒ වෙනකොට තාත්තා 1989 ඇවිල්ලා ඉතින් ජනප්‍රිය හිණි පෙත්තෙම ඉන්න කාලේ ඉතින් මම මගේ ගීතවලින් තමයි මුලින්ම ආවේ. නමුත් ඉතින් මේ ප්‍රසංග වේදිකාවේදී ඉතින් වැඩිපුර රසිකයන් ඉල්ලන්නේ තාත්තාගේ ගීත. ඉතින් සමහරක් වෙලාවට මේ එකම ෂෝ එකේදීත් මේ තාත්තාම දෙදෙනාම හමු වෙලා අවස්ථාවක් තියෙනවා. මක්කල මම එයාගේ සින්දුවක මම කලින් කියලා ගිය අවස්ථාවක් තියෙනවා. ඒලා ඉතින් ගෙදර ආපම පොඩ්ඩක් බයිනවා, මේ පොඩ්ඩක් කියලා යන්නේ ඊට පස්සේ මොනවද කියන්නේ නැත්තම් මම මට කියන්න බෑනේ ඔයා කිව්ව ටික ආපහු. ඒක හරි නෑනේ. ඉතින් පොඩ්ඩක් කියලා යන්නේ එනකොට මේ මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ කියලා ගියාද? ඔව්, ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් මේ සමහරක් වෙලාවට ඉතින් මේ දැන් දවසර ඒ කාලේ ෂෝස් 6-7 වගේ දිනවනේ. ඉතින් මටත් 2-3ක් විතර තන එයා 4-5ක එයා ඉන්නවා. මට 2-3ක් විතර කොහොමද මටත් හම් වෙනවා. ඉතින් ඔයත් කොහොමද අතරතුරදී හම් වෙනවා. මේ වගේ ආදරබර, රසබර, හරබර මතක තියෙනවා ජීවිතේ. මේව තමයි අවසානයේට අපිට ඉතුරු වෙන්නේ. මේ මතකයන් තමයි, මේ මතකයන් එක්ක තමයි අපි ජීවිත ඉස්සරහට යන්නේ. කාටවත් ඒකෙන් මිදෙන්න බෑ. ඔබ ඇස්වහගත්තා කියලා වෙන රටකට ගියා කියලා මේ මතකයෙන් මිදෙන්න බෑ. වෙන රටකට ගියා ඒ මතක හැමමයිනේ. අනිවාර්යයෙන්. දැන් කවද දාවේ? ආවේ පළවෙනි දාවේ. පළවෙනිදා? වැඩි කාලයක් නෑ. වැඩි කාලයක් නෑ. ආපු ගමන් රූපාණී මිත්‍ර කතා කරලා ගුවා එන්ද කියලා බැබඩ සටහනට. ඉතින් අම්බාර මාවත් ඇවිල්ලා නේ යන්නේ. අනිවාර්යෙන් පහුගිය සැරෙත් මට මතකයි මට ඔබ මුණ ගැහුණා මේ වගේ සජීව වැඩ සටහනකදී. ඇත්තටම මේ අහන්න හිතන කාරණාවක්. දැන් අපි සාමාන්‍යයෙන් හිතයිෂ්‍යෙක් මුණ ගැහුණාම ආගිය තොරතුරු අහනවනේ. ඒ වගේ කොහොමද එහෙ ගත කරන කාලය? ඉඳුරාම වෙනස්ත ලංකාවට වඩා කොයි විදිහ අත්දැකීමක්ද ඔබ අරන් එන්නේ? ඇත්තරම ඉතින් මට මේ මගේ මම පූර්ණ කාලීනව ගායකෙක් වශයෙන් තමයි ලංකාවේ මං මේ ජීවත් වුණේ. ඉතින් එහෙදි මට කියලා පූර්ණ කාලීන ගායකෙක් වෙන්න බෑ. මොකද මේ එහෙම සංගීත ප්‍රසංග ගොඩාක් නෑ. ඉතින් ඕනනම් අවුරුද්දට 2-3ක් වගේ තමයි ඉතින් තියෙන්නේ. එක වෙන රටක හෝ එක්කෝ ඕස්ට්‍රේලියාවේ ඇතුලේ හෝ කොහේ හරි වෙන ප්‍රාන්තයක. ඉතින් ඒ නිසා මට රැකියාවකුත් කරන්න සිද්ධ වෙනවා. මගේ අනිත් වැඩ කටයුතු මේ වගේ දරුවන්ගේ දේවල්, ගෙදර දොරේ ඒ දේවල් වලට. ඉතින් ඒක නිසා රැකියාවක් කරන ගමන්ම මේ සංගීතයත් පුරුදු පරිදි කරන් යනවා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිබුණු වුණාම මේ නැවතත් ලංකාවට ඇවිල්ලා පූර්ණ කාලීන ගායකෙක් වශයෙන් ඉන්නවා. දන්නවද මට දොස් කියන පිරිසක් ඇති කියලා මම හිතනවා. හාරමී මේ රනිල් මල්ලවාරච්චි මහත්මයාව මැදිරියට කැඳවලා ඇයි මේ තරම් කතා කර කර ඉන්නේ? මේ වගේ මේ මිහිරිව වයන්න පුළුවන් තුන්දෙනෙකුත් ඉන්නකොට. ඉතින් එහෙම මම බාරගන්නේ නැහැ ඒ වගේ චෝදනාය නිසා. අපි ඉක්මනටම ගීතයක මිහිර විඳිමු. අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දේශේ එනම් දුක දින හැම බවයක දින
මතු ඔබ හිමි කර ගනිමිලාද බඹරෙ අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සසර දේශේ සත් පන්නට මහද තුල ඉඩ නැතිව නොවේ අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සසර දේශේ එනමුදු බවයක දින මතු ඔබ හිමි කර ගනිමි ලඳේ අප්‍රාණික දේවල් වල ශබ්දයේ සුවඳයි කියනවනේ සුවඳ ඔස්සේ හඬක් මවා දෙනවා අප්‍රාණික දෙයට ඒ වගේම දහසකුත් එකක් පෙම් කවි වල තියෙන වචනනේ හැබැයි මේ වචන හඬකට පරිවර්තනය කළොත් ඒ තමයි මිල්ටන් මල්ලවආරච්චිගේ හඬ. එහෙම තමයි හැම දෙනෙක්ම පිළිගන්න විශ්වාස කරන්නේ. අපි මේ පොදු ජන සංස්කෘතියේ ගායකයා තමයි ඔහු. හැමෝටම දැනෙන හැමෝම විඳින දේ දැනෙන විදිහට ගැයුව හදේ මේ ගැඹුරේ මේ හඬ තැම්පත් වුණා. ඉතින් මම කලිනුත් කිව්ව එක අභියෝගයක්. පුතෙක්ට එක අභියෝගයක්. ඇත්තටම ඔබට අඩුම තරමේ කිට්ටුවටවත් එන්න පුළුවන් වුණාද තාත්තගේ. දැන් එහෙම හිතනකොට පසුතැවිල්ලක් තියෙනවද දුකක් තියෙනවද අපි අත්‍තර කතා කරමු. ඔව් ඇත්තටම දැන් කියන්නේ දැන් ගායකෙක් වශයෙන් මම තාත්තගේ ගීත ගායනා කරමින් මට යම්කිසි ස්ථාවරත්වයක් එන්න හම්බුණා. ඉතින් මම මුලින්ම මං කිව්ශේෂ්ටයි මගේම ගීතවලින් ඊට පස්සේ මමයි හර්ෂයක තුලා ඒ මගේ මලයි ඊට පස්සේ අද ඒ වගේ ගීත ඇල්බම් වලින් අපේම කියලා අනන් ගීත අනන්තාවයක් හදාගත්තා. නමුත් අර යාළුව දෙන්නගේ කතන්දරේ ගීතේ ඒක අපි අද උදේ ඔව් අඹ යාළුවෝ ඔව් ඉතින් ඇත්තටම දැන් ඒකේ උනේ දැන් අපිට උනේ ඇත්තටම අපේ ගීත වලින් අපි එනකොට අර තාත්තගේ ගීත අපේ ගීත වලට මේ මිනිස්සු අතරට ගිහිලා ගොඩක් වැඩි නිසා නිතරම මේ මිනිස්සු මගෙන් ඉල්ලන්න පටන් ගත්තේ තාත්තගේ ගීත. ඉතින් එතකොට අර අපේ ගීත හැමම අමතක වෙලා ගියා. ඉතින් දැන් දැන් ගොඩක් ගත දැන් මගේ පුතාටත් ඒ තත්ත්වෙ පුතාට එයාගේ අලුත් ගීත තියෙනවා. තැමුත් තිබ්බට මේ එයාගේ එයාගේ හඬත් ඒ හා සමාන හඬක් තියෙන නිසා එයාගෙනුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සීයාගේ ගීතමයි. නේ ඔබ හිතන්නේ එතකොට දැන් පවන් වගේ දක්ෂ ඇත්තටම හු දක්ෂයෙක්නේ. දැන් ඔහුට මේකෙන් අසාධාරණයක්ද වෙන්නේ නැත්තම් මේ යන ක්‍රමය හොඳයිද? නෑ මොකද දැන් එයා මේ ඇත්තටම පූර්ණකාලීන ගායකයෙක් වෙන්න නෙමෙයිනේ එයාගේ අභිප්‍රායයෙන් එයා මේ ගීත ගායනා කරන්නේ හුදෙක් විනෝදාංශයට. එයා එයා වෙනත් වෘත්තියකනේ මේ නීලෙන්න මේ පූර්ණ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන්ද එයා පූර්ණකාලීන ගායකයෙක් නෙමෙයි කියලා තමයි එයා කියන්නේ. එයා කියන්නේ මං සීයාගේ ගීත කියන්නේ මගේ ගීත කියන්නේ මං
මගේ හුදු විනෝ විනෝදයට ඉතින් එයාගේ එහෙම බලාපොරොත්තු නැහැ. ඉතින් අර මම පූර්ණ කාලීනම මේ ගායකෙක් වශයෙන්ම නෑවේ, මම වෙනත් රැකියාවක් කරේ නැහැ. නමුත් ඒ මට ඒ අභියෝගය තිබුණා. ඉතින් මම ඒක මේ සමාජ ජයගත්ත සමක්ක ජය ගන්න බැරි වුණා. ඉතින් මම මේ කනගාටු වෙන්නේ නැහැ. මම තාත්තා ගීත වලින් ගායනා කිරීමේ මම ඒකෙන් සතුටක් ලබනවා. සෑ මම ඒ වගේ ප්‍රශ්න අහන්නත් මම දන්න ඔබ ටිකක් අපි කියනවා පුළුල් විදිහට ජීවිතය ගැන හිතන කෙනෙක්, ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැග්ගොට වරදක් නැහැ කියලා හිතනවා. සහ මේ දැන් ඔබ කියනවනේ දැන් ඔබ ගීත ගායනා කරා. ඔව් මේ මගේ මලයි වගේ විවිධ ගීත සහ හරි මේ නිර්මාණශීලී දේවල් ඔස්සේ ඔබ ආවා ගීත ක්ෂේත්‍රයට. හැබැයි ඒ වලට වඩා පිළිගැනීම බාර ගැනීම තිබුණේ තාත්තගේ ගීතවලට කියලා. දැන් මෙතනදී දැන් ඔබට ලැබුණු ගීත රචනා සහ මේකට සංගීතය නිර්මාණය කිරීම වල අර ඒ කාලට වඩා අඩුවක් තියෙනවා. දැන් අපි දන්නවා තාත්තගේ ගීත ප්‍රේම කීර්ති දල්විස් මහත්මයාලා, ඒ වගේම කේඩිකේ ධර්මවර්ධන සූරින් මේ කනරත්න අබිසේකරන් මේ අයගේ අතින් ලියවුණා. මේ මේ පොදු ජන මේ මේ විඥානේ ඉන්න මිනිස්සු ඒකේ අඩුවද මේ තියෙන්නේ? නෑ ඇත්තරම දැන් තාත්තගේ ගීත ශ්‍රේෂ්ඨය එන කාලේ වෙනස්, අපි එන කාලේ වෙනස්, දැන් එන පරපුර ඊටත් වඩා වෙනස්. ඉතින් මේ අපි මේ කාලවල ටික තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට මේ දැන් එදා හැටි රසිකයත් නෙමෙයි අද ඉන්නේ. නමුත් අර තාත්තලගේ ගීතවලට මේ හැම පරම්පරාවම කැමති. දැන් අපේ ගීත ඒ කාලේ රසික පිරිස කැමති වුණා, දැන් මේ කාලේ රසිකුත් කැමති. නමුත් තාත්තලගේ ගීත එහෙම නෙමෙයි. 60 දශකේ 70 80 90 දැන් 2000 ඒ හැම දශකයකම අය ආසයි ගීත. ඔව් දැන් මම කියපු එකක් ටිකක් මේ ඒට තවත් අරුතක් එකතු කරන්නම්. දැන් මට මතක ඔබේ ගීතයක් තියෙනවා මේ අද පමණ අද දවසේ මැණිකක් හමුවේ මොහොතක් ගානේ ඔබ ඇයි ඒ විසිකර දැම්මේ හරිනේ. ලූෂන් බුලත්සිංහලන්ගේ අතින් මේක රචනා වුණේ. දැන් ඔහු උපමා රූපක හොඳින්ම ගීතයට එකතු කරපු ගීත රසිකෙක්. ඉතින් එහෙම රචනාවලටවත් සමහර වෙලාවට මේ අද තියෙන රසඥතාවය උඩ තැනක් නැති වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන්. මොකද ඉතින් ඒක දැන් ප්‍රචාරය වෙන්නත් එපා. ඉතින් ගීතේ දැන් මේ අපි කිව්වට වැඩන්නේ මාධ්‍යම ප්‍රචාරය වෙන්නත් ඕනේ. ඉතින් එහෙම ප්‍රචාරය මේ වුණා ගීත. ඉතින් ඒ කාලේ මිනිස්සු අතරට ගියා. ඉතින් කසුන් කල්ලාරංග මතක් ගන්න ඔහු තමයි මේක සංගීත අධ්‍යක්ෂණය කරේ. ඉතින් ඒ ගීතේ ඇත්තටම අදටත් ගැලපෙන ගීතයක්. ඒක ගීතේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ අද කියන එක අද විතරයි නේ, හෙටක් ආපහු නෑ. ඉතින් ඇත්තම සර්වකාලීන ගීතයක් තමයි ලියුෂන් අංකල් අපි ඩියල් දුන්නේ. දෙයදර විලුකුන් සුරත් ඵලය මතක් වුණා. අද විතරයි තියෙන්නේ, හෙටක් නෑ. මොමද විතර සංගීත නිසදී යවවන බව හෙට නැති වෙනවා. ජීවිතේ පිනිබින්දුවක් ආවා වාගේ. ඒ ඉතින් ඒ පිනිබින්දුව ඒ ගහක අත්තේ රැඳුණු පිනිබින්දුවක් නැවත ජලාශයකට වැටෙනකන් මේ ගත කරන මොහොත අර්ථවත් කර ගැනීම උදෙසා ගීතය දක්වන දායකත්වය අතිමහත්. තවත් ගීතයකින් අපි ඒකට ප්‍රතිචාර දක්වමු. ලස්සන ගීතයක් ලෑස්ති ඇති. මිතුරන්
සිරි සුභ පැතුම් පැතුවා ඔබ නාවේ ඇයි මිහිරියේ ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ මේ වනතුරු රහසක් සිතේ යම් දෙයක් තිබුණා එය කීමටයි ලැබුණේ ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් නොවේ ඒදාරේ ගුවන් තොටුපළේදී මා වෙන් වී ගියේ සිතකින් ඒ කොටස් නැතුව බෑ ගීතය ලස්සන වෙන්න නම් ඒ ටිකක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි මේ ගීත ගායනකොට ඉතින් අපි නම් සින්දු කියනවා මොවුන් ගායනවා කොහොම වුණත් අපි එකතු වෙලා සතුටින් ගීත ගායනා කරනකොට සමහර මේ සංගීත කොටස් පවා අපි මුමුණනවා සහ කියනවා. දැන් ගිටාර් එක ගන්න ඕන පාට් ටික අපි කියනවා. අපි මුමුණනවා. අතර ඒ තරම් මේ ජීවිතයට යම් බලපෑමක් කරන්න පුළුවන් නේද සංගීතයට? අනිවාර්යෙන්ම ඉතින් ලෝකේ ප්‍රබලම මාධ්‍ය තමයි කලාව කියන එක. ඉතින් සංගීතයේ ඒකේ තියෙන තවත් ප්‍රබලම කොටසක්. ඉතින් ඒක හරියාකාරව පාවිච්චි කරනවා නම් ඉතින් හොඳයි. ඉතින් මේ වර්තමානයේ ලංකාවේ ගොඩක් වෙලා තින්නේ හොඳ සංගීතයට හරිතනක් ලැබිලා නැහැ. ඉතින් සංගීතිකලට විවිධ ශෛලීන් තියෙනවා. හැම ශෛලියක්ම ඉතින් අපි මිනිස්සු ආසපිරිස් තියෙනවා. නමුත් ඉතින් මම හිතන හොඳ ගීතවලට වැඩි අවකාශයක් අපේ රටේ හම්බෙලා නැහැ කියලා හිතනවා මට කාලේ මට. එතකොට මේ හොඳ ගීත කියන්නේ මේ අපි කියන්නේ මේ හොඳ විදිහට අපිට ජීවිතේ වෙනස් කරන්න හැමතිස්සෙම ජීවිතේ වෙනස් කරන ටිකක් උඩට උස්සලා තියෙන වාහකයක් බවට ගීතේ පත් වෙන අවස්ථාවක් තිබ්බන්නේ රටේ තිබ්බා. ඔබ කියන මේ හොඳ ගීතවල අඩුවක් තියෙනු නම් ඒක පුරවන්න දැන් පුතාට එහෙම එන්න පුළුවන් නේ. මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවද? පුතත් ඉතින් එයාගේ ගීත ගණා කරලා තිනවා. නමුත් දැන් අපේ පුතාට අමතරව තව අලුත් පරපුර ගොඩක් අපේ රටේ ඉන්නවා. හොඳ සංගීතයක් තියෙන හොඳ පද්‍ය රචනෙ හොඳ ගායන හැකියාවක් තියෙන හොඳ තරුණ තරුණිය ගොඩක් අපිට බලාපොරොත්තු වෙ හැකියිද? මං හිතනවා අපි එහෙම හිතන්න නරකයි මේ පැරණි ශිල්පීන් නැති වුණා කියලා එහෙම හිතන්න නරකයි. මේ කවදාවත් එහෙම ශේෂ්ත්‍රය නැති වෙන්නේ නැහැ. මේ අලුත් පරපුර ඇවිල්ලා අලුත් ගීත ඇවිල්ලා මේ ශේෂ්ත්‍රය දිගටම පෝෂණය වෙලා යන්න එපයි. නැත්තම් ඉතින් මේක එකම තැනන හිටින්න. ඉතින් මම විශ්වාස කරනවා මේ අලුත් අය මේ ඒ අවකාශය හදාගනී කියලා. දැන් අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ඕනම ක්ෂේත්‍රයක ඉන්න යාවත් කාලන වෙන්න ඕනේ. දැන් අලුත්ෙන් තියෙන සංගීතින් මොනවද ඒවා හොයාගෙන යන්න ඕනේ සහ පැරණි දේ එක්ක අලුත් දේ මුහු කර ගැනීමේ කලාව අඳුර ගන්න ඕනේ. ඉතින් දැන් මේකේ වටිනාකම සහ දැන් සංගීතය හදාරලා තියෙන එක කොයිතරම් වැදගත්ද ක්ෂේත්‍රයේ පවතින හැරි නැත්නම් ප්‍රසංගික ගී ගයන්න හැරි කුමන හෝදයකට? මොකද ඔබේ පුතාටත් එහෙම හැදෑරීමක් තියෙනවද? ඔව් මගේ පුතාලත් මේ යා වෝකල් ගායනය පිළිබඳව විභාග හතරක් විතර කරලා තිනවා මේ ඕස්ට්‍රේලියාවේ. නමුත් එයාගේ වෘත්තිය ගායනනේ. මෙයාටත් ඉන්ස්ට්‍රුමන්ට් ටැප් ප්ලේ කරන්න පුළුවන්, නොටේෂන් රීඩ් කරන්න පුළුවන්, ලියන්න පුළුවන්.
නමුත් යාගේ වෘත්තිය වල ගුවන් නියමයක් කෙනෙක්නේ. ඉතින් එයා ඒක නිසා යාට දැන් දෙකක් කරන්න බැරි නිසා යා සංගීතය කියන එක යා විනෝදාංශයක් වශයෙන් තමයි තියාගන්නේ. නමුත් මම කියන්නේ සංගීතයේ හැදෑරීම අධ්‍යාපනය ගොඩාක් වැදගත්. මම එතරම් මේ සංගීතය ඉගෙන ගන්නේ නැහැ. මම කුඩා කාලේ මේ සංගීතයේ හින්දුස්ථානි සංගීතය තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ මම ලොකු හැදෑරීමක් කළා නැහැ. ඉතින් මම මේ උපන් හැකියාවෙන් තමයි ගීත ගණන කරන්නේ. නමුත් මේක වැඩි දියුණු කරනම් තමයි ඊට වඩා ගොඩක් එහාට යන්න පුළුවන්. ඔබත් ඔබේ පියා වගේම මේ පැරණි හින්දි ගීත රසිකයෙක්ද? මම හැතර හින්දි ගීත රසිකයෙක් නෙමෙයි. මම ගන්නේ බටහිර ගීත රසිකයෙක්. බටහිර ගීත රසිකයෙක්. ඔව්. අන්න වෙනසක් තියෙනවා නේ? ඔව් මම හින්දි ගීත රසිකයෙක් නෙමෙයි. මම හින්දි ගීත ආසයි. නමුත් මම පොඩි කාලේම බටහිර ගීත රසිකයෙක් මම. පුතා කොහමද? පුතාට එයාට භාෂා දෙකෙන්ම තුනෙන්ම ගීත ගණන ගන්න පුළුවන්. එයාට හින්දි කියන්න පුළුවන්, සිංහල පුළුවන්. බටහිර ගීත එයාට හොඳටම කියන්න පුළුවන්. මොකද එයාගේ මේ වල පුරුදුම හොඳම භාෂාව ඉංග්‍රීසි භාෂාව. එයාට හොඳටම බටහිර ගීත ගණන ගන්න පුළුවන්. දැන් ජීවිතේ මේ අපි හිතන විදිහට නිර්මාණය කරගෙන නැත්තම් ටයිම් ටේබල් එක කාලසටහනක් හදාගෙන මේයි කියලා කියන්න බෑනේ. ජීවිතේ එන දේවල් අපි ළඟ තප්පරේ දන්නේ නැහැ. එහෙම අභියෝගයක් ඔබට ජීවිතේ බාර ගන්න සිද්ධ වුණොත් ඒක බාර ගන්න ලෑස්තිද? ඇත්තම දැන් එහෙම අභියෝගයක් තමයි මට හම්බෙලා තින්නේ. මේ මොකද්ද මේ මාර්තු 9 වෙනිදාට මගේ පියාගේ මේ වසර 50ක් පිරණ සංගීත දිවියට, ඒ වගේම පියා නැති වෙලා වසර 21ක්, ඒ වගේම පියාගේ ජීවතුන් අතර ඉන්න පියාට වසර අවුරුදු 75ක් කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ තමයි සංගීත ප්‍රසංගය පවත්වන්නේ. මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ මේ නුගේගොඩ සෙන්ට් ජෝන්ස් ආදිශිෂ්‍ය සංගමයේ. ඉතින් ඒගොල්ලෝ මටයි මගේ පුතයි තමයි ගීත ගායනා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ විද්‍යාලය විසින් මට දීපු අභියෝගයක් තමයි මේක. මේ වසර 50ක් පිරීම නිමිත්තෙන් ප්‍රසංගයේ කොල්ල සංවිධානය කළා. ඔන්න මට අභියෝගයක් බාර දෙයලා තියෙනවා මාර්තු 9 වෙනිදාට කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවට. දැන් ඒ අභියෝගයට මොන දේ ලෑස්තිද? ඔව් අභියෝග මොදෙන් ලෑස්තිද? අභියෝගය බලන්න මම ආරාධනා කරනවා සිළුම් රසික රසිකයන්ට මාර්තු 9 වෙනිදාට කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවට ඇවිල්ලා මේ අපිත් එක්ක මේ මේකට මේ උර දෙන්න කියලා. ඉතින් සංගීතය සපයන්නේ සරත් දල්ලිස් ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම. ඉතින් මේ එක තමයි දැන් තියෙන ලොකුම අභියෝග දඩවස් කීපයක. මම අභියෝගයක් දෙන්නද? ඔව් කියන්න බලන්න. පාවී යදී එන්න ගීතෙන් කොටසක් ගායනා කරන්න පුළුවන්ද? හරි. වාද්‍ය වෘද්ධ නැතුව හරි කමක් නැහැ. වුණු දක්ෂයි. ඉතින් උන්ට පුළුවන් අත්වල සපයන්න. මේක මගේ ඉල්ලීමක්. කෝඩ් එක හොඳනේ. පවියදීනයි මගේ දැසේ ආවිලා පිටි සෙලිරෝසයයි පවේ දැසේ සින ඡායා පවියදීනයි මගේ දැසේ ආවිලා පිටි සෙලිරෝසයයි පවේ ඇතර මේ කිසිම පෙර පුහුණුවක් නැතුව තමයි කිව්වේ. ඒක තමයි මම මේ අභියෝග ගැනම කතා කරමින්ම අභියෝගයක් දුන්නේ. මේ අර කලින් ගීතයත් ගායනා කරේ කිසිම පෙර පුහුණුවක් නැතුව. ඉතින් මේ වාද්‍ය කණ්ඩායම වලට ස්තුතියෙන් දුන්නා මේ. ඔව් අපි නම් වශයෙන් මතක් කරමු. අමතක වෙයි කියලා නම් ටික ලියාගත්තම. මොකද ඇත්තටම අපේ මේ අපි මේ ක්ෂේත්‍රය තුළ සංගීත ක්ෂේත්‍රය තුළ පද රචනා අගෙනවා, සංගීත තනු නිර්මාණයන් අගෙනවා, ගායක ගායිකාවන් අගෙනවා. හැබැයි හැම විටම මේ වාද්‍ය වෘන්දය සහ වාදනයේ සැපීම කියන පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඒ නිසා අපිට මේ හොඳ පද රචනාවක් ඕනේ. හොඳ සංගීත අධ්‍යක්ෂකවරුත් ඕනේ. හොඳ ගාහඟ හඬකුත් ඕනේ. ඒ වගේම හොඳ වාදන පිරිසකුත් ඕනේ. මේක වැඩේ අරගෙන නැත්තම් මේක මේ අරගෙන බෑනේ. මහේන්ද්‍ර වාසින්නුව, මාලින්ද කුලරත්න, ඒ වගේම ජගත් සේන මේ තුන්දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ හැකියාව තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ හැකියාවට තැනක් දෙන ජාතික රූපවාහිනිය හැම විටම ඔබේ රසවින්දනයට යමක් අලුත් යමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පැරණි කතාබහ අලුත් කිරීම ඔස්සෙත් මේ රසය වැඩි වෙනවා. ඉතින්
මම මම කැමති ටිකක් මේ මේ නම් වෙනදට යෙදෙන වැඩේ ගැන තවත් ටිකක් කතා කරන්න. මොකද දැන් ඔබ පිටරටක ඉන්නේ. මෙහි ඉඳලා මේ සංවිධාන කටයුතු කොහොමද කරන්නේ? ඒකේ වගකීම දරන්නේ මේ පාසලද, ශාන්ත ජෝන් විද්‍යාලයේද සහ ඔබේ කොහොමද? දැන් ඔබ පුහුණු වෙන්න ඕනේ මේ වාදි බෘන්දේ මුණ ගැහෙන්න ඕනේ. ඒ කටයුතු ඔක්කොම කරුණාද? ඔව්, මේ සියලුම සංවිධාන කටයුතු මෙවර කරේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ආශිෂ සංගමෙන් තමයි මේ සියලුම සංවිධාන කටයුතු කළේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. දැන් මේ නමුත් මේකේ මේ බර කරට අරගෙන සම්පූර්ණයෙන්ම මේක මේ මේක වැඩ කරන්නේ මගේ හිත මිත්‍ර දිල්රුක් කුලසිංහ කියන මගේ මිත්‍රයා තමයි. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ 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 ප්‍රොජෙක්ට් එක බාර වැඩ කරන්නේ. ඉතින් එයාට අනිත් අයත් සහයෝගය දෙනවා. ඉතින් මේ ඒගොල්ලෝ ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. දැන් අපිට තියෙන්නේ හෙට අනිද්දා පුහුණු වීම කරලා මේ නවවෙනිදාට ප්‍රසංගයට ලැස්තින් තමයි තියෙන්නේ. ඔය අපි ඒ කාලේ ශංක ජයකිසන්ගේ ඉඳලා ගත්තාම යුගල ගැන අපි කතා කරනවානේ. ඒතර ඊට පස්සේ අපි දැන් මෑත ගත්තාම අපි කසුන් ඉන්ද්‍රජාපලා ගැන කතා කරා. ඒ නිසා මං හිතනවා මේ ප්‍රශ්න නැතුව නම් අපරාධ මේක ඉවර කළොත්. මොකද උනේ හර්ෂගේ ඔබේ මිත්‍ර ධර්මයට? මිත්‍රකම තියෙනවා. මිත්‍රකම තාම තියෙනවා. අපි මේ එකට මේ වැඩ කිරීම විතරයි නැති වුණේ. මේ අපි 2003න් පස්සේ 2003න් අපි අන්තිමම ඇල්බම් එක කරේ. ඒ ඊට අද කියන එක ඊට පස්සේ අපිට මේ මුකුත් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මමත් 2010 විදේශගත වුණා. ඉතින් හර්ෂත් වෙන වෙන දේවල් වලට යත් මේ 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 බිසි වුණා. යන්නේ නාට්‍ය පැත්තට. ඉතින් මේ දේවල් වලට එනමුත් අපි මෙහෙම මේ විරසකයක් නැහැ. ඒ ගීත තාමත් තියෙනවා. ඒව තමයි රසවත් මතකනේ. අනිවාර්යම අනිවාර්යම. දැන් මේ මතක ඉතුරු කරලා ආපහු කවද්ද යන්නේ? ෂෝ එක නම් වෙන්ද කරලි වෙල 10 වෙනිදා රැට ආපහු පිටත් වෙන ඔස්ට්‍රේලියාවට. මොකද ඊට පස්සේ මම 12 වෙනිදා ආපහු මං යන්න ඕනේ මේ යුරෝප සංචාරයක් තියෙනවා. සංගීත ප්‍රසංග පහක් විතර තියෙනවා. ඔබේ පුතත් යනවද? නෑ, පුතා යන්නේ නෑ. මොකද එයාට විශ්වවිද්‍යාලයේ වැඩ නිසා එයා සහභාගී වෙන්නේ නෑ. එයාට ආරාධනා කරමුත් එයා ප්‍රතික්ෂේප කරා. ඒක නිදියක් නෑ කියලා එයාට. පුතාට හොඳ ආකර්ෂණයක් තියෙනවා නේ ප්‍රේක්ෂකයන්ගේ? ගොඩක් තියෙනවා. මටත් වැඩි තියෙනවා ඇත්තටම කිව්වොත්. හොඳයි, මේ මේ රසවත් කතා එක්ක දැන් ඔබ 10 වෙනිදා ගියයින් පස්සේ නැවත ඒමක් පිළිබඳ ඉඟියක් තියෙනවද? නැවත ආපහු දැන් මට තව ප්‍රසංග කීපයක් කතා කරලා තියෙනවා මේ මේ මාසේ. ඒ වගේ බලමු අපි. බලමුනේ කතා කොට කතා. අර අපි කිව්ව විදිහට ජීවිතය ගැන හාරසිරි ගහලා මෙන්න මෙහෙමයි කියලා කොටබල තියාගන්න බෑනේ. බෑනේ. ඉතින් අවස්ථාවනුත් බලමු. කෙසේ වෙතත් මෙහෙ ආවත් අපිව බැහැ දකින්න එනවා, මුණ ගැහෙන්න එනවා. බොහොම ස්තුතියි. මේ හිතවත්කම තමයි ලොකුම වත්කම අපිට තියෙන. අනිවාර්යයෙන්ම. ඒ ස්තුතියත් එක්ක මේ විශේෂංගේ නිම කරන්නෙත් අපි ලස්සන ගීතයකින්. මිරු ගීතයක් කියව ඔබ හමුවට. ඉතින් හිතවතුනි අපි රනිල් මල්ලවරච්චි මහත්මයාට සහ ඔහුගේ පවුලයාට සුප්‍රාර්ථනා එකතු කරමු. ඔබ වෙනුවෙන් මමත් ඒකට දායක වෙනවා. සහ අපේ අඟහරුවාද නොගසවෙන වැඩ කටයුතු මේ විදිහට ඉවර වෙනවා. අපි නැවත මුණ ගැහැමු. මේ ආදරයත් එක්කම කතා කරන්න බොහෝ දේවලුත් අරගෙනයි එදාටත් එන්න. සිසිල දැන්න යාමේ ඔය දේශ මත කෙරෙනේ කුමටෙක් වුණාදෝ කෙලෙසෙන් වුණාදෝ සංගවී ගියාදෝ සෙනෙහේ තරිඳු නැගෙන යාමේ සිසිල දැන්න යාමේ ඔය දේශ මත කෙනගේ කුමටෙක් වුණාදෝ සෙවින් වුණාදු සංගවි ගියාදු සෙනෙහේ
මල් පිපීරේ මට ලං වෙලා ගයනාවු පෙම් ගායනා කොඳ මල් පිපීරේ මට ලං වෙලා ගයනාවු පෙම් ගායනා නැසිලා ගියාවේ තනිව තනිවුණාවේ හමු වේද සිහිනෙන් රැයේ රිඳු නැගෙන යාමේ සිසිල දැන්න යාමේ ඔය දේශ මතකේ රැඳේ කුමට වුණාද කෙලෙස වෙන් වුණාද සැඟවි ගියාද සෙනෙහේ සැඟවි ගියාද සෙනෙහේ